අද ජාත්‍යන්තර කම්කරු දිනය. යුදමය ව්‍යසනයකින් පසුව සහ යුදමය ක්‍රියාවලිය ප්‍රතිපලයක් ලෙස අනාථ කඳවුරු තවමත් දිවි ගෙවන දමිළ ජනයාගෙන් බොහෝ පිරිසක් එසේම සිටියදී සමරන කම්කරු දිනය. යුද්ධයක් බඳවු මැතිවරු දෙකින් පසුව අලුත්යයි කියන ආණ්ඩුවකට පත් ඇති මොහොත කම්කරුවන් තමන්ගේ අයිතීන් උදෙසා පෙළගැසෙන සංකේතාත්මක දිනය. මේ දිනේදී කම්කරුවන් සහ 2010 මැයිතිනය පිළිබඳ විකල්ප සමග අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් සරණපාල මහතා. පළවෙන් කියන්න ඕනේ අලුත් ආණ්ඩු සංකල්පය කියන කාරණාව. මේක අලුත් ආණ්ඩු සංකල්පය නෙමෙයි, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමත් එක්ක ප්‍රකාශයට පත් කළ දෙමළ ජනතා විරෝධී මතවාදය පෙරට ඒමක් හැටියට තමයි අපි සලකන්නේ. මේක එක අලුත් මතයක් නෙමෙයි. මේ රටේ පසුගිය කාලයේ පුරාම ලංකාවේ පාලක පන්තිය ජනතාව තුළ වපුරපු සහ ඒ ප්‍රචලිත කරපු දෙමළ ජනයාට හැරි වෛරේ ප්‍රකාශනය ඉහළම තැනකට ආපු අවස්ථාවක් හැටියට අපි සලකන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මතවාදය පෙරට ඒමක් හැටියට තිබෙන්නේ. ඒ මතවාදයේ ජය අරගෙන තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මැයි දිනය ලෝකයේ කම්කරුවන්ගේ දිනේ. අද අපිට පේන විදිහට මැයි පෙළපාලි බොහොම අඩුයි. ඒ මැයි පෙළපාලි බොහොම අඩුයි කියන එකේ අර්ථය තමයි කම්කරු පන්තියට තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්නට කළගුණ සලකන්නට තිබෙන දවසේ මේක ඒ ප්‍රමාණයට ඉදිරියට ගන්නට මේ පාලක පන්තිය ලෑස්ති නැති බව. දැන් ඒ නිසා අපි කල්පනා කරන්නේ මේ දිනේ කුඩාද ලොකුද මෙලපාලි යනවද නැද්ද කියන කාරණාවට වඩා ඒ ඓතිහාසික දිනය සිහිපත් කරමින් අපි ලෝකයේ කම්කරුවන්ට ආයාචනා කරන්නට ඕනේ අපිට අරගලයකින් තොරව අපගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ මාර්ගයක් නැති බව. මේ තත්ත්වය යටතේ එක පැත්තකින් අනාගතයේ අභියෝග දෙකක් තියෙනවා මේ රටේ ජනතාවට මුහුණ දෙන්න. එකක් තමයි දෙමළ ජනයා දිගින් දිගටම ඉල්ලා සිටපු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්. අනිත් පැත්තෙන් තමයි අඩු ආදායම්ලාභී ජනතාව වැඩ කරන ජනතාව පහළ පන්තියට ජීවන බර හමුවේ දරා ගන්නට බැරි තත්ත්වය. මේ දෙක තමයි ඉදිරියේදී මේ රටේ ජනතාවට බලපතල ලෙස මුහුණ දෙන්නට තිබෙන අභියෝග දෙක. අපි විශ්වාස කරන්නේ මේ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා කියලා. විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතිවාසිකමට මුහුණ දෙන්නට අනිත් පැත්තෙන් මේ වැඩි වෙන බඩු මිල හමුවේ ජනතාව මේ ජනතාවට සහනයක් දෙන බව. අපිට දැනගන්නට තිබෙන තොරතුරු අනුව මේ අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරන්නේ අද වෙනකොට අපිට ආරංචි ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කරන්නට තමයි ආණ්ඩුව සැලසෙන්නේ. මේක ලංකාවේ බරපතල අර්බුදයක ප්‍රකාශනයක්. ඉතිහාසයේ කවදාවත් මේ විදිහට අයවැය කියන එක මගහැරලා යන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැහැ. මේ තත්ත්වය මං හිතන්නේ ඉදිරියේදී බරපතල ආර්ථික ව්‍යසනයක ලක්ෂණ අපිට පෙන්නුම් කරනවා කියලා කියන්න පුළුවන්. දැන් මේකේ මේ ආර්ථික මොනවා තිබුණත් ජනතාවගේ පැත්තේ කම්කරු පන්තිය ඉදිරියට ඇවිල්ලා මේ ජනයාගේ අයිතිවාසිකම් ඒකාබද්ධ කරගෙන පන්ති ව්‍යාපාරය ශක්තිමත් කරලා ඉදිරියට ගන්නේ නැත්තම් මේක තවත් වතාවක් යටපත් වෙන්නට පුළුවන්. නමුත් මං හිතන්නේ මේ විදිහට දිගින් දිගටම මේ යුද කීර්තිය සහ යුද ජයග්‍රහණය මත මේ පරිපාලනය ගෙනියන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. මැයි පළවෙනිදා වගේ දවසක ඇයි ඔබ ප්‍රමුඛතාවයක් විදිහට ගේන්න හදන්නේ දමිළ ජනතාවගේ ප්‍රශ්නය? මම හිතන්නේ ලංකාවේ පරිපාලනයේ අර්බුදයේ සංකේන්ද්‍රණය වෙලා තිබෙන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකමත් එක්ක. මොකද ලංකාවේ දකුණේ සිංහල පාලකයෝ 1950 ගණන්වල ඉඳලා මේ ප්‍රශ්නය විකෘතියක් හැටියට සැලකුවේ. අද ඒක බරපතල ලෙස ඇවිල්ලා තියෙනවා. මේ රටේ ජාතීන් දෙකයි ඉන්නේ. එක ජාතියක් රටට ආදරේ ජාතිය, අනිත් ජාතිය රටට ද්‍රෝහි ජාතිය කියලා. මේ අර්ථකථනයම ඉතා බරපතල අනතුරු ඇඟවීමක් කරනවා දෙමළ ජනතාවට. මොකද දෙමළ ජනතාව ලක්ෂ ගාණක් ජීවිත පරිත්‍යාග කරලා තිබෙනවා. මේකේ ක්‍රමවේදය හරිද වැරදිද නෙමෙයි. නමුත් මේ පරිත්‍යාගයේ අර්ථය ස්වාධීනත්වයේ සහ නිදාසයේ ජනතාවගේ. එතකොට මේක විසඳන්නේ නැතුව රටක ආර්ථික සංවර්ධනය එහෙම නැත්නම් රටක සભ્યත්වයේ සංස්කෘතියේ සංවර්ධනය අපිට තව කිව්වේ ස්වාධීනත්වය සංවර්ධනය ගැන හිතන්නට පුළුවන් වෙන්නේ ඒ අනිකාගේ අයිතිවාසිකමට ගරු කරනවා නම් විතරයි. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නය දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ මේ මැයි දිනේ විතරක් නෙමෙයි මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ කුමන හෝ සිදුවීම් තුළ දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ ඉදරාට ගත යුතු කියලා අපි කල්පනා කරන්නේ. පවතින ආණ්ඩුව කම්කරු අයිතිවාසිකම් හෝ ඔබ කතා කරපු දෙමළ ජනයාගේ අයිතිවාසිකම් පිළිබඳ යම් ශක්්‍යතාවයකින් ඉදිරියේදී ක්‍රියා කරයි කියලා ඔබට විශ්වාසයක් හෝ අවිශ්වාසයක් තියෙනවා?
පැහැදිලි අවිශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ඕනාණ්ඩුව බලයට පත් වුණාම කියන්නේ වසරක් දෙකක් ඉවසන්න කියලා. දැන් ඒ විදිහට මේ ජයග්‍රහණය තුලත් වසරක් දෙකක් ඉවසන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඉතා පැහැදිලි පොරොන්දුවක් දීලා තියෙනවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රටේ වැඩ කරන ජනතාවට රුපියල් 2500කින් වැටුප් වැඩි කරනවා කියන. එතකොට දැන් ඒ පිළිබඳ කතා බහක් නැතුව තිබෙන්නේ. අයවැය කල්යනවා කියන එකේ අර්ථය තමයි 2500 ගැන කතාව මග අරිනවා කියන එක. එතකොට මේ මගහැරීමට එරෙහිව මේ රටේ කම්කරු පන්තිය වැඩ කරන ජනතාව පෙළ ගැස්වීම අපගේ පන්ති ව්‍යාපාරයේ ප්‍රධාන වගකීමක් හැටියට අපි සලකනවා. මේ දිනේ ගත්තාම අපිට මතක් වෙන එකක් තමයි වර්තමානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු කම්කරු අමාත්‍යවරයා. ඔව්, ඇත්තටම අපි ඒ වෙලාවේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ කිව්වා මම ශ්‍රමයේ මම ප්‍රාග්ධනී ඇමති නොවන බව. නමුත් අපිට අද වෙනකොට පේනවා ඔහු ප්‍රාග්ධන හිමිපන්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, ඒ වගේම ප්‍රාග්ධන හිමිපන්තිය අයිතිවාසිකම් පෙනී සිටින බව ලෝකයට පෙන්වීම උදෙසා පෙනී සිටින කෙනෙක් බව. දැන් අද කතා බහක් තියෙනවා මේ නායකයා තමයි රටේ පුද්ගලීකරණ ප්‍රතිපත්තිය ආපස්සට හැරෙන්නේ කියලා. නමුත් අපි කල්පනා කරනවා පුද්ගලීකරණ ප්‍රතිපත්තිය ආපස්සට හැරෙව්වට වඩා එයා පුද්ගලික පරිගැනීමක් සහ වෛරක්කාර ආකල්පයකින් එවැනි ක්‍රියාමාර්ග ගත්ත කියලා දේශපාලන වාසි උදෙසා. ඒක එයාගේ ප්‍රතිපත්තිය නෙමෙයි, ආණ්ඩුවේ සැලසුම ප්‍රතිපත්තිය නෙමෙයි. මොකද මේ ප්‍රතිපත්තිය කතා කරන හැම වෙලාවකම ආණ්ඩුව කිව්වේ අපි මිශ්‍ර ආර්ථිකය මත පදනම් වෙච්ච සංවර්ධන ක්‍රියාවලියක් තමයි ඉදිරිපත් කරන්න කියලා. නමුත් අපි දන්න ලෝකේ එහෙම මිශ්‍ර ආර්ථික කියලා දෙයක් නැහැ. මිශ්‍රාර්ථිකය කියලා කියන්නේ වංචාව ධනතාව රැවටීම. ඒ නිසා පුද්ගලීකරණයේ ඉදිරි කාලයේ අපේක්ෂිතයි. අද මේ වෙනකොට කම්කරු පන්තිය දුර්මුඛ තත්වයට පත් වෙලා තිබෙනවා මේ මැතිවරණ ජයග්‍රහණයේ දේශ බලන. එතකොට අපි කම්කරු පන්තියට ආයෝජනය කරන්නේ මැතිවරණ ක්‍රමය තුළ අපි දුර්මුඛ වීම අවශ්‍ය නැහැ. කම්කරු පන්තිය වැඩ කරන ජනතාව මේ රටේ දෙකෝටියක් වූ ජනතාවකින් කෝටියක් ඉන්නවා වැඩ කරන ජනතාව, ශ්‍රමය විකුණලා ජීවත් වෙන ජනතාව. අපි කියනවා ඒ ජනතාවට අපි තමයි මේ සමාජයේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ. ඒ නිසා අපිට තමයි මේ පන්ති මේ රටේ සංවර්ධනයේ මූලික වගකීම දෙන්නේ. අපි පෙරට එමු, අපි සංවිධානය වෙමු, අපි ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් කම්කරු පන්තියේ ආයෝමය බලයක් හදමු. ඒ තමයි අපේ ජයග්‍රහණයේ මාවත.